ආයුබෝවන් කියලා පිළිගන්න ගුණේ ප්‍රොඩක්ෂන් channel එකට ඔයාලා හැමෝම. ඉතින් අද අපි කතා කරන්න ආවේ මේ දවස්වල ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන පොහොර ප්‍රශ්නේ පිළිබඳ. ඉතින් මේ ගොවිතැනට අවශ්‍ය පොහොර දැන් අපිට ලැබෙන්නේ. ඉතින් අපිට ඒ වෙනුවට අපිට හදා ගන්න වෙලා තියෙනවා කාබනික පොහොර. ඒ කියන්නේ කොම්පෝස්ට් පොහොර. ඉතින් අපි අද ඔයාලට කතා කරන්නේ කොම්පෝස්ට් පොහොර එකක් හරියටම හදාගන්නේ කොහොමද? ඉතින් ඒක ක්‍රම දෙකක් තියෙනවා. එකක් මේ වල ක්‍රමය සහ ගොඩ ක්‍රමය. ඉතින් අපි අද මේ ඔයාලට ඉදිරිපත් කරාවි. ඒකෙන් අපි ගොඩ ක්‍රමය කාටවත් කරන්න පුළුවන් ලේසිම ක්‍රමයක්. ඉතින් අද අපි වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ගොඩ ක්‍රමයට මේ කොම්පෝස්ට් එකක් හදාගන්නේ කොහොමද කියලා හරියටම ඔයාලට කියලා දෙන්න. ඉතින් අපි මේ අපිත් එක්ක මේ ඒ පිළිබඳව පොඩ්ඩක් දැනුමක් තියෙන පුද්ගලෙක් සම්බන්ධ වෙලා ඉන්නවා. අපි ඉතින් එයාගෙන් අහලා බලමු. එයා මේ ඉස්සල්ලා එකපාරක් කරලා තියෙනවා මේ කොම්පෝස්ට් එකක් හදලා තියෙනවා. ඉතින් ඒක හදපු එකත් අපි බලලා අලුතෙන් කොහොමද එකක් හදන්නේ කියලා එයාගෙන් අපි අහලා බලමු. එහෙනම් අපි ගිහිල්ලා බලමු වීඩියෝ එකට කොහොමද වැඩේ සිද්ධ වෙන්නේ කියලා. එන අය කියන්නක බලන්න අපිට දැන් මේකට මොනවද අවශ්‍ය සමුද්‍ර වෙන්නේ මොනද? ගටමාර. කුකුල් පොර. කිදුරු. එතකොට ගම. වේලි පොරරු. එතන මේ අයින් කරලා දරන්නේ. පොරරු නෑ ඒවා හොඳයි. ඒවා දාලා මේ අපි එහෙනම් හරි එහෙනම් අපි දැන් බලමු එහෙනම් මේ කොහොමද හදාගන්නේ කියලා. ඒක මේ අපිට පොඩ්ඩක් කියලා දෙන්න කේ විදිහට හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා මේ කොහොමද හදාගන්නේ කියලා. වැඩේ කරන්න පටන් ගන්න යන්නේ අයියේ මේක දැන් මේ මෙතන මොනවද අඩංගු වෙලා තියෙන්නේ දැන් තියෙන මේකේ තියෙන්නේ කුකුල් පොරයි විරාප් පිදුරි ඔව් විරාප් පිදුරි කුකුල් පොරයි දැන් මෙතන ඒ කුඩට තමයි තට්ටු ටික දාන්නේ ඒකුටින් දානවා හරි එහෙනම් අපි මේ අයියා කියන විදිහට කොහොමද මේකේ මේ ඉතුරු ටික කරන්න කියලා පොඩ්ඩක් මේ බලමු අපි ගිහලා වීඩියෝ එකකින් බලමු මේ ඉතුරු ටික අයියා කොහොමද කරන්න කියලා විරාප් පිදුරු සහ කුකුල් පොර තට්ටුව මතට කපාගත් කෙසෙල් කඳන් පෙති තට්ටුවක් දමා ගන්න මුලින්ම ඊළඟට මේ වැසෙනසේ පස් තට්ටුවක් කේඩුවකින් දමා ගන්න. නාලේ මෙහෙම. මුල පැත්ත මෙහාට වෙන දානවා මෙහෙම. පොළ ටික ඇතුලට ගන්න. පොළ ටික ඇතුලට හැලෙනවා. හැලිච්චාම ලී ඇදලා ගත්තා මේ. පොළ ටික ඇතුලට ගත්තා. LBC අතු ඇහෙන නැවතත් පස් තට්ටුවක් දමා ගන්න. දැන් මේ ගමජී කරලා තියන්නේ. දැන් ගොම ටික දිය කරලා මේකට ඉහිනවා. දැන් මේකට විරාම තනකොළ දානවා. විරාම පිටුරු කුකුල් පොර ටික දැන් මේක උඩින් දානවා කුකුල් පොර. දැන් මේ තමයි හදාගත්ත අපේ කොම්පෝස්ට් එක. ඉතින් අයිය මෙතනින් පස්සේ අපි මොකද්ද මේකට කොහොම සාත්තු කරන්න ඕනේ? දැන් මේක මෙහෙමයි. කටියක් දෙයක් විතර ගියාට පස්සේ ඔව්. ඉතින් වතුර පොට්ටක් ගිහලා. ඔව්. ගිහලා මේ සාමාන්‍ය ගමනේ වාගේ දැන් තියනවා නම් නැත්තම් අපි මේක ගිහින් ගහලා ඔව්. ගැට ගහලා බලනවා. අඩිය දෙපණේ වාගේ තියනවා නම් ඔව්. වතුර දාන්න ඕනේ. ඒකනේ නැත්තම් වතුර ටිකක් දැම්මට කමක් නැහැ. ඒ කියන්නේ දෙතමනේ නැත්තම් අපි මේකට විතර වතුර දානවා. වතුර දානවා. විතර වතුර දාලා මේ ඉඳාට මාසක් කර ගියාට පස්සේ ඔව් මේ ලීටි ගයින් කරනවා. රට මාදි රට මාරේ ටික අද ලයින් කරනවා. අද ලයින් කරනවා. අද ලයින් කරලා හිටන් මේ ඉඳාට අනිත් පැත්ත බලලා අනිත් පැත්ත බලලා මේ මාස දෙකක් දෙක මාස කියලා වටේ ඉස්සරහට කර ගියාට පස්සේ කොල් ටික ගන්න. ඒ කියන්නේ ඒක අපිට මාස 3කින් මේක පාවිච්චි කරලා ගන්න පුළුවන්. පාවිච්චි කරලා. හරි එහෙනම් මේ ඔන්නෝම තමයි කොම්පෝස්ට් එක හදාගන්න. අපි හදාගත්ත කොම්පෝස්ට් එක දැන් මේක අපි මේක ඉක්මනට දිරාපත් වෙන්න ඕනේ හින්දා අපි මේක මේ කළු පාටි දෙකකින් වහන්න ඕනේ. ඉතින් මේ මෙහෙම තමයි කොම්පෝස්ට් එක හදාගන්නේ. ඉතින් ඊට පස්සේ අපි බලමු අපි හදාගත්ත එකක් තියෙනවා මේ වෙනම පරණ අඩුපු එකක්. අපි ඒක ගිහින් බලමු කොහොමද ඒකේ මේ වෙනකොට දැන් මාස දෙකමාරක් විතර ගිහිල්ලා තියෙනවා ඒකට. අපි ඒක දැන් මේ වෙලාවට කලවම් කරගන්න ඕනේ අපෝ. ඉතින් අපි ගිහින් බලමු මේ කොහොමද මේ වෙනකොට මේ ඒකේ තත්ත්වය. අයිය දැන් මේක මේ හදලා ඉවරච්ච එක නේද? හදලා ඉවරච්ච. ඉතින් මේක දැන් ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ?
ini melihat gahan di sana lah, kami kalau angkara kalau melihat gahan itu kalau angkara 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 kalau itu pasti mah harga dalam, kalau keren ya, kalau keren. ඉතින් අපි හදාගත්ත කොම්පෝස්ට් එකේ මේ වගේ ගැඩවිල්ලන් දැකින්ද ඉන්නවා නම් ඇත්තටම මේ කොම්පෝස්ට් එක 100%ක් සාර්ථකයි. ඉතින් මේ වගේ ගැඩවිල්ලු ඇත්තටම සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් ඔයාලට මේ ඉතින් මේ වැඩේට අවශ්‍ය ද්‍රව්‍ය මම යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. දවල්ට ගිහිල්ලා බලන්න පුළුවන් ඒක මේකට අවශ්‍ය කරන්නේ මොනවද කියලා. ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඉතින් අපි ඉස්සරහට මේ වගේ video කරනවා. ඔයාලට හැමෝටම සුබ දවසක් වේවා.